සුබෝදෑසනක් වේවා බලේ බෙදා එක්සත් වීමේ ව්‍යාපාරය හැටියට අපි පවත්වන මේ බදාදා පවත්වන මාධ්‍ය සාකච්ඡාව සඳහා පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මා සමග එකතු වෙනවා නුවා සංවිධානයේ නායක අසස්සාමි අසස්සාරි මැතිතුමා තව මොහොතකින් අපිට කතා කිරීමට කරුණු ගණනාවක් තිබෙනවා පළවෙනි එක තමයි තම වැදගත් දේ මැතකදී තිබිච්ච සාකච්ඡාවකදී ජනාධිපතිතුමා කියලා තියෙනවා බෝම්බ ගහලා විනාශ කළා වෙඩි තියලා මේ යම්කිසි ජනතාවගේ තිබෙන විශ්වාසයක් නිදහස පිළිබඳ තමන්ගේ සුවපාලනය පිළිබඳ අයිතිය පිළිබඳ මතයක් විනාශ කරන්න බෑ කියලා. ඒ මතයන් ඒවා විනාශ කිරීම ආයුධ කොච්චර තියුණායි කියලාවත් හරියන්නේ නැහැ කියලා. ඉතින් වැදගත් අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඒ පක්ෂයේ තුල තිබෙන අදහසක් නෙවෙයි ඒක. ඒක අත් වශයෙන්ම අපි බලේ බෙදා එක්සත් වීමේ ව්‍යාපාරයේ තමයි මේ අදහස මේ සමාජය තුළට සමාජගත කරමින් ගියේ දීර්ඝ කාර්යයක් තිස්සේ. නව සමාජ පක්ෂයේ වගේම නුවස් පක්ෂයේ පක්ෂ අපි කීපේ තමයි මේක මේ සටන ගෙන ගියේ. දැන් එතකොට රටේ ජනාධිපතිතුමාම පිළි අරන් තිබෙනවා මේ යුද්ධයක් මහලු කොට කළා විනාශ කළා කියලා කිව්වට ඒක කළ පමණින් හෝ ඒක තිබුණු පමණින් හෝ එහෙම මිනිස්සෝ තමන්ගේ නිදහස විමුක්තිය එහෙම නැත්නම් තමන්ගේ ජාතිය හා ජාතික අභිලාෂයන් තියෙනවා නැති කරන්න බෑ ඒවා සංහිඳියාවකට ගෙනියන්න ඕන සංයෝගය තුලින් සියලු දෙනාම එකතු වීම සඳහා තිබෙන අලුත් ව්‍යවස්ථාවන් අලුත් කතා බහෙන් තමයි ඒක කරන්න ඕන කියන්නේ එතකොට මේක ඇත්ත වශයෙන් අපි දිගටම ගෙන ගියා අදහසක් අපි මේ යුද්ධෙට පෙර රනිල් වික්‍රමසිංහ මහත්මයා අදයි නගමැතිතුමා ප්‍රභාකරන් එක ගිවිසුමක් ගහනකොට සමහරු මේ රටේ යකා නැටුවා නමුත් අපි කිව්වා මේක තමයි සත්‍ය කතාව ආයුධ සන්නද්ධ වෙලා ඉන්න මේ ව්‍යාපාරයේ සමග ගිවිසුම් ගහලා සාකච්ඡා කළා ඔවුන් අපි එකඟ කරගත යුතුයි බලේ බෙදාගෙන රට එක්සත් කිරීමට ඒක තුලින් මේ ආයුධ සන්නද්ධභාවය ජාතික රාජ්‍ය තුල එකතු කිරීමක් බවට පත් කරන්න ඕන කියලා. ඒ වශයෙන් ඉතාලම ඉදිරි පියවරක් එදා අගමැතිතුමා ගත්තේ. ප්‍රභාකරන් එක ගිවිසුමක් ගාලා සාකච්ඡාවට ගියා. නමුත් මොකද වුනේ? එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම හිටපු මහින්ද රාජපක්ෂ සහ ඒගොල්ලන්ට සහයෝගය දෙන්නයි කියන හිමල් වීරමාස්ස කියන දෙන්න එකතු වෙලා උසාවි ගානේ බඩ ගාලා නොයෙකුත් පෙරලි කරලා පාරවල් පාරවල් ගානේ කොහලාල කළා ගම්මාන පාරේ කොහලාල කළා බොරු පතුරවල විසකුරු අදහස් පතුරවල මේ ගත්ත සාධනීය වැඩපිළිවෙල සාධාරණයක් කළා රටේ යුද්ධයක් නැතුව මේක බේර ගන්න තියෙච්ච අවස්ථාව විනාශ කළා ඒකට උසාවියේ හිටපු සරස්විල්ලා කියන හොරා හොරෙක් අත වශයෙන් ඔහු මේකට සම්බන්ධ වුණා මේගොල්ලෝ හොරා කියන්නේ එක තැනක එකක් කියන තව තැනක තව එකක් කියන ඒක නඩු තීන්දුවක තව එකක් කියන මම උගටෙත් විච්ච පල්ලියකට මිනිහෙක් මිනිහෙක් වෙන්නේ නැහැ උගත්කම පුළුවන් ඕන අතර පාවිච්චි කරන්න කඩුවක් පාවිච්චි කරනවා වගේ එහාටත් කපතයි මෙහාටත් කපතයි ඒ වගේ අසාධාරණ ලෙසට වැඩ කළා මේ ගිවිසුම ක්‍රියාත්මක වීම කඩා කප්පල් කළා ගිනි ගන්නවල රටම ඇදගෙන ගියා යුද්ධෙට ඇදගෙන ගියා යුද්ධෙට සාධාරණයක් දිසාවට යොමු කරගත් රට මේ විදියට 2005 ඉලක්ක ඡන්දෙදි පරාජය කළා ඇදගෙන ගියා ඒකෙදි දෙමළ ජනතාවගේ නායකත්වය ගත්ත එල්ටීටී එකම විශාල මෝඩකමක් කළා. දැන් හැම මිනිහෙම කියන එක ඉතිහාසගත මෝඩකමක්. තමන්ගේ ඡන්ද ටික අයින් කළා විකුණලා. ජාතිවාදී ද්‍රෝහීන්ට විකුණලා මේ අගමැතිතුමා
එදා පරාජය කළා බොම් පොඩි ගානේ 29000ක 29000ක මිනිහ පරාජය කළා ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක් 29000කින් පරාජය කළා අර ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සල්ලි 30කට වියදම් කළා වගේ ඉතාම දරුණු විදිහට මනුෂ්‍යත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් 29000කට ඉක්ුණ ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කළා එම කළා මේ රටේ තුල ඇදගෙන ගියා යුද්ධෙට මහින්ද රාජපක්ෂ ආපු වෙලේ ඉඳලා මකලේ දරුණු යුද්ධයක් සූදානම් කරගෙන ගිහිල්ලා ජනඝාතක යුද්ධයක් කවුරුත් දන්නවා එල්ටීටික පළාතක් අල්ලගෙන හිටියට එහෙම විශාල ව්‍යායුධ රාශියක් අරගත්ත පුහුණු වෙච්ච හමුදාවකට ඒක මොන දෙන්න පුළුවන් කමන්නේ මොකද සරත් ෆොන්සේකා මැතිතුමාම කියලා දිනවා මේ වැරැහැලි ඇඳගත්ත මේ හේමෙන් තුක්වක් ඇඳගත්ත පළියට මේක හමුදාවක් නෙවෙයි අපිට මේක ප්‍රශ්නයක් නෙවෙයි නමුත් විශාල මිනිස් මන්තරා මැරෙන එක නවත්තගෙන යුද්ධෙකින් යන්නේ කොහොමද කියලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ නමුත් යුද්ධෙ ගියේ විදියට අපි ගහනවා වුන් දුවනවා අපි ගහනවා වුන් දුවනවා එමය සරත් ෆොන්සේකා මහත්තයා කිව්වේ අපි ගහනවා වුන් දුවනවා දුවනවා වැඩි තියෙනවා පිටිපස්සෙන් එලෝගෙන ගිහිල්ලා වැඩි තියෙනවා බෝම්බ ගහනවා මරනවා අරක් අස්සය බල්ලෝ ඔක්කොම අරගෙන දුවනවා මිනිස්සු ඊපස්සේ වැඩි දිනවා ගිහිල්ලා දුවලා දුවලා ගිහිල්ලා පොඩි විමුතුරුවකට ආවා ඊට පස්සේ උඩින් බෝම්බ ගැහුවා මැරුවා ඔක්කොම ඉවරයි මේකයි යුද්ධේ මේ යුද්ධයක්ද මේ යුද්ධයක් නෙවෙයි සා පැහැදිලි ජනඝාතක ක්‍රියාපලියොතකට මේ රට ඇදගෙන ගියා ඒ නිසා මේ විදියට කරලා තිබෙන තත්ත්වය ගැන අද විශාල බුල්ඩෝසර් දාල් තමයි දැන් මිනිස්සු එකතු කරන්න වෙලා තියෙන්නේ. වෙන් වෙච්ච මිනිස්සු වෛරයට පත් වෙච්ච මිනිස්සු අසාධාරණයට යටත් නොවී හිටපු මිනිස්සු 150,000 160,000 2,00,000ක් මැරිලා ඒගොල්ලන් වෙනුවෙන් අඬාඬා ඉන්න මිනිස්සු එකතු කරන්න වෙලා තියෙන්නේ. එකතු කරන්න වෙලා තියෙනවා. එකතු කරන්න අතිශය විශාල ප්‍රශ්නයක් කරගෙන කරගෙන යනවා ධෛර්යමත්ව ඒකෙදී ඉතාම නිවැරදිව ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ මෙහෙම බෝම්බ ගහලා යුද්ධයෙන් කරපු එකතු වීමක් නැහැ. අපි එකතු වීම සඳහා ව්‍යවස්ථාව හදලා සාධාරණේ කතා කරලා සාධාරණ සාකච්ඡාවල් සාධාරණ වැඩපිළිවෙල් තුලින් තමයි මිනිස්සු එකතු වෙලා යන්න පුළුවන් කියලා තියෙනවා. මේ කතාව දැන් එතුමාට ගිහිල්ලා තියෙනවා. අපි අසස්ථාලේ මහත්තුමා ළඟින් ආශ්‍රය කරන මේ දස්සල ජනාධිපතිතුමා. එයාගේ එයා කතා බහ කරලා ඔළුවට දානවා වෙන්නේ නැති මේ වැඩස් කියලා මම හිතනවා. එයාත් එයාට ජයග්‍රහණයක් ඒක. තමන් ආශ්‍රය කරන මනුස්සයා දැන් අලුතෙන් කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතවාදී වෙනස්. ඒ නිසා සමහරු කියන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරන්න පුළුවන් කියලා. ඒ මේක එකතු කරන්න බෑ. මොකද මතවාද තියෙන්නේ. පක්ෂයක් කියලා නිල්පාට ගෑවට කමන්නේ නැහැ. එක පක්ෂයක් කියන්නේ මරන්න ඕන කියලා අනිත් පක්ෂය කියන්නේ මරන්න නෙවෙයි යාළු වෙන්න ඕන කියලා. එතකොට එතන පක්ෂයක් කියලා කිව්වට වැඩක් නැහැ. මතවාදී දෙකක්. ඒ නිසා ඒක හන්දා කවදාවත් මම හිතන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මෛත්‍රීපාල මැතිතුමාත් ආයි එකතු වෙලා කතා කරයි කියලා. එකතු වෙන්න පුළුවන් පදිස පරාසයක නෙවෙයි ඉන්නේ. වෙනස ඉතාම බලවත්. ඒ නිසා මේ අලුත් මතයට ඇවිල්ලා තියෙනවා මෛත්‍රීපාල මැතිතුමා කිව්වෙත් ප්‍රශ්නෝත්තර සංග්‍රහයකදී එලිපිට ලෝකෙට ඇහෙන්නම තමයි එතුමා කියලා තියෙන්නේ. තව වැදගත් අදහසක්. ඒ අනුව අපි නූතන යුගයට ඇවිල්ලා තියෙනවා මේ රට නූතන යුගයේ නූතන ක්‍රියාමාර්ගයකට යන ගමනකට අපි ඇවිල්ලා තියෙනවා. දෙය අතරවරේ මම දැක්කා පත්තරේ තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන කතාව. එතුමා කියලා දැන් පුදුමකට වගේ මේ මම විතරක් නෙවෙයිනේ වැරදි කළේ. අනේ මේ මට විතරක් වැරදි කියන්නේ ඇයි? මේකේ මේ ඉස්ස මම විතරද හිටියේ? මේ කැබිනට් එකේ ගොඩක් හිටියා අපි සාකච්ඡා කළා හැමනි කළේ. මේ මොකටද මේ මාව අල්ලගන්නේ අපි මා විතරක් අල්ලගන්නේ දැන් මෙච්චර කල් කිව්වේ වැරදි නෑ අපි මාර වැඩක් කළේ ලෝකෙට පුදුම හිතවන විදියට සංවර්ධනයක් අපි වරගෙන ගියේ අරවා මෙයා කිව්වේ අපි අතර වැරදි නෑ මේ බුරුවට දඟලන්නේ හොරකම් මුනේ නෑ ආදර්ශමත් රාජ්‍යයක් කී කීටපෙක් එනා නෑ පිළිගන්නවා වැරදි තියෙනවා ගොඩාක් දේවල් වැරදි වුණා නමුත් මම විතරක් නෙවෙයි මගේ කැබිනට් එකේ හිටපු අයත් ඔය ඉන්න මෛත්‍රී මැතිතුත් ඔය අයිතිකාරයෝ කියලා අනුන්ගේ කරට දැන් මේවා දාන්න හදන. ඉතින් නමුත් 18 වෙනි වස්තා සංශෝධනයෙන් ඔක්කොම බෙල්ල මිරිකලා කටවල් වහලා ප්ලාස්ටර් දාලා
අදාගත්ත රාජ්‍යය තියාගෙන හිටියේ. කිසි කෙනෙකුට කතා කරන්න බෑ. කැබිනට් එකේ වාඩි වෙලා ඉන්න පුළුවන්. කැබිනට් එකේ කතා කළොත් වෙන දේ අපිට කිව්වා ජනාධිපතිතුමාව. බහුජාතික සමාගම් කාර්යව ගෙන්නලා ඉස්සරහා පිටම තියලා ප්‍රශ්න කළා. බල්ලෙකුට වගේ අපහාස කළා කියලා. තමන් ගෙනාපු යෝජනා අතුරුදහන් වුණා කියලා හිතේ. ඒ අමාත්‍යතුමා ගේනවා තමන්ගේ පාර්ශ්වය වෙනුවෙන් තමන්ගේ අමාත්‍යාංශ වෙනුවෙන් යෝජනාවක් ඒක අතුරුදහන් වෙනවා. කැබිනට් එකට తిවර පස්සේ. ඒ විදිහට ඉතාම නිඳා සාගතව අමාත්‍යවරුන්ට තල කළා. ඒක ළඟ යටත් කළා. ඒ කියන්නේ අදහස් යටපත් කළා. බහුජාතික සමාගම් කාර්යයන්ට හොරුන්ට තක්කඩියන්ට අවශ්‍ය විදිහට ඒ අමාත්‍යංශ වැඩ කරන තැනට ගෙන්නනවා. අමාත්‍යතුමා වැඩ කරන්නේ නැත්නම් එයාට යටින් බෙලි කපලා හරි ගස්සලා තියනවා තමන්ගේ නිලධාරීන්. එහෙමයි කියනවා. මේ කැල්ල දැන් ඇහිල්ල කියනවා අපිට මේ මෙහා අපි ඔක්කොම එකතු වෙලා කළේ මේ එකතු වෙලා වැරදුනේ. එහෙම එකක් පිළිගන්න මම හිතන්නේ නැහැ. ඔය ජනාධිපතිතුමා පමණක් නෙවෙයි උඟක් දෙනෙක් එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැහැ. මේක හරියට අර ටියුෂන් ගාන පන්තියකට යනවා ළමයි කට්ටියක් ඔක්කොම ටියුෂන් පන්තියට යනවා. ඒක ටියුෂන් පන්තියේ ගිහිලා කට්ටියක් ටියුෂන් ගන්නවා අනිත් එක්කෙන iPhone එකෙන් ටෙලිෆෝන් කර කර අරේ මේ අධ්‍යාපන වැඩ නෙවෙයි වෙන වැඩ කර කර ඉන්නවා. ඊට පස්සේ විභාගයට යනවා. අරගොල්ලෝ පාස් මෙයා ෆේල් වුණා මෙයා කියනවා මොකද මේ මම ෆේල් වුණේ අපි ඔක්කොම එකටනේ ගියේ. අපි එක්කොටම එකට ටියුෂන් මාස්ටර්ට වයින්නවා. ට්‍යුෂන් පන්තියට බයිනවා. අපි ට්‍යුෂන් පන්තියකට ගියේ මම මේ ෆේල් මෙයා පාස් මේකේ මහා හරි වැරදි ඔක්කොම පාවෙල් වෙන්න ඕන එහෙම නැ එක්කොම පාස් වෙන්න ඕන කියලා කියනවා. ඒ වගේ කතන්දරයක් මේක. එහෙම කියන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා මේකෙන් පේනවා දැන් තමන්ගේ වැරද පිළිගන්න තියෙනවා. ඔව් වැරදි වුණා. හොරකම් වුණා. මිනිමරුම් වුණා. දූෂණ වුණා. නමුත් මම විතරක් නෙවෙයි මේකට මෛත්‍රී සම්බන්ධ වෙන්න ඕන අනිත් අයත් සම්බන්ධ වෙන්න ඕන SB සම්බන්ධ වෙන්න ඕන ඔය ඔක්කොම සම්බන්ධ වෙන්න ඕන අනේ මං විතරක් නෙවෙයි මේවා කළේ කියලා බේරෙන්න. දැන් නඩු තීන්දුව දෙන්නේ නැහැ මේ විදිහට. එකට වාඩිලා හිටියයි කියලා නඩු තීන්දුව දෙන්නේ නැහනේ. එක ගෙදර හිටියයි කියලා නඩු තීන්දුව දෙන්නේ නැහනේ. එකට බත් කෑවයි කියලා නඩු තීන්දුව දෙන්නේ නැහනේ. ඒ අය අරගෙන ඒ අයගේ ප්‍රශ්න කළා ඒ අයගෙන් ලැබෙන තොරතුරු සහ අනිත්‍යව අතර අපි දැනුවන් දෙන්න උසාවියක. උසාවියේ සමහර ලාට එකට හිට මිනිහව උසාවියේ විත්තික මේ ෆැමිලි කාර්යය සාක්ෂි කාර්යය බවට පත් කරගන්න. මෙහෙම කළයි තීන්දුව දෙන්නේ. ඒ නිසා මෙයාට දැන් ගැලවෙන්න බැරි වෙනකොට අනිත් හැමගේම ඔළුවේ ඒක දාන්න ගියා කියලා කිසිත් අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. දැන් මම දැක්ක ඒ අතර වාරේ වරායේ එයින සභාපතිතුමා එතුමා අපේ රණතුංග ඇමතිතුමාගේ මල්ලි කෙනෙක්. එතුමා ඇහිල්ලා උසාවියට ඇහිල්ලා මේ උසාවිය මාධ්‍යයට ගහන්න ගිහිල්ලා මාධ්‍යයට කොචොක් කළා අරවාමයක් කළා. අන්තිමේදී උසාවිය තීන්දුවක් දීලා තිනවා මේතුමා මේ ලැජ්ජ වෙන්න ඕන මේ මෙච්චර ලෝකෙට කීර්තියක් ගෙනාවු පවුලක මෙයා මෙහෙම කරන්නේ මොකද කියලා ප්‍රශ්න කළා තියෙනවා. මන්න හිතන්නේ මේක මේ එහෙම නොදැනුවත්කමට මෝඩකමට කරපෙකේ නෙවෙයි. එතුමා චයාමන් කෙනෙක් නේ ඉතරෝ දන්නවනේ. එතුමාට එච්චර කතා බහ වැඩිය කෑකෝ ගන්න එහෙම අදහස් කරන්න එහෙම නැත්තම් දේශපාලන වැඩ කටයුත් බැරි කෙනෙක්. එතුමාත් බලලා තිනවා කොහොමද මට පබ්ලිසිටි එකක් ගන්න. කවුරු හරි කිව්වත් දන්නේ නැහැ පබ්ලිසිටි කන්සල්ටන්ට්ස්ලත් ඉන්නවනේ. කොහොමද පබ්ලිසිටි එකක් ගන්න. පබ්ලිසිටි එක ගන්න නම් මැතිතුමනි හොඳම දේ මාධ්‍යට ගහන්න ඕන. ගියා ආපු ගමන් මාධ්‍ය කාර්යෙකුට අල්ලා උගේ ටෙලිෆෝන් එක ගැහුවා පොළවේ කෑක් ගහලා මාධ්‍යට ගැහුවාම ආයි දෙවක් නැහැ මාධ්‍ය හෝගාල පෙරිලා අතර වටේටම පින්තූර අරගෙන අරිනවා. උසාවි දානවා. එතකොට විනාඩි 5න් ඉන්ටර්නැෂනල් පබ්ලිසිටි. ඒකයි මේ මම හිතන්නේ ඒක තමයි මිනිහ ක්‍රමේ මට තේරෙන්නේ නැහැ නැත්තම් ඔච්චර මේ බබේ දෝක දැනගන්න නැති වෙන්නේ. එහෙම එකක් වෙන්න ඇති එතුමන් ඉන්නේ පෞලිය අනිත් අය පබ්ලිසිටි වෙලා නැති ඔක්කොම හොඳයි ඔක්කොම මායමිතලා ඇමිතලා වෙලා තියෙන ලොකු ප්‍රසිද්ධ ක්‍රිකට් ගහලා තිනවා සමහර ෆුට්බෝල් ගහලා තිනවා සමහර තවත් දේවල් ගහලා තිනවා එතුමාගේ එහෙම පබ්ලිසිටි නැහැ පබ්ලිසිටි මුකුත්ම නැහැ දැන් කොහොම හරි අරගොල්ලන්ගේ ගානටම පබ්ලිසිටි කළා ගත්තා දැන් කවුරුත් දන්නවා දැන් වරායි සභාපති ඉවගම කියලා මාධ්‍ය දුවගෙන යන්නේ දැන් එතුමා මොනවා හරි කරොත් දුවගෙන යනවා මාධ්‍ය එතෙන්
මොකද මෙයා මෙයාට විරුද්ධව මොකක් හරි අල්ල ගන්න පුළුවන් කියලා හිතලා යන තත්ත්වෙට ඇවිල්ලා තිනවා. අද නූතන ලෝකේ මාධ්‍ය ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න ඕවා. ඒ අනුව එතුමා ගැන මම හිතන්නේ එතුමා ඔහොම මොඩෙක් කියලා ඔය විදිහට මේ බරුවට මේක කරයි කියලා. ඒ වගේ දේවල් කරනවා. කොහොම වුණත් මාධ්‍ය හිරිහැර කරන්න ඔහොම යනවා. එහෙම පඬිත් වැඩ කරන්න යන කාටත් පාඩමක් තමයි. තමන් ඕනේ නැත්තම් මේ තමන්ට ඕන නම් ඔය විදිහට නගරම් මේ පබ්ලිසිටි එක. නගරම් පබ්ලිසිටි එක තියෙනවානේ. චණ්ඩි මම පබ්ලිසිටි එක ගන්න ඕන නම් මිසක සාධාරණ පබ්ලිසිටි එකක් ගන්න සාධාරණව සමාජයේ ජනතාව අතරට යන්න නම් ওই ක්‍රමේ හරියන්නේ නැහැ. ඔක පුළුවන් අර නක්කල් හර්තාල් එහෙම නැත්නම් නගරම් කාර්යයන්ගේ පබ්ලිසිටි එක අරගන්න පුළුවන්. එහෙම අරගත්තාම ඉතින් කවුරුත් දන්නවා. ඊට පස්සේ අර එහෙම හිටියට එක එක ඇමතිවරු හිටියනේ පෞගේ කාලෙත් හිටියනේ අර ගස්වල බඳිනවා පබ්ලිසිටි එක ගන්නවා. එහෙම පබ්ලිසිටි එක හම්බෙන්න අයින්න. එහෙම කරන්න පුළුවන්. ඒකෙන් හැබැයි සාධාරණ දේශපාලනයක් කරන්න හෝ යම් කිසි සමාජ සේවයක් කරන්න ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් කිසිසේත් මොකද මාධ්‍යත් හරි ශක්තිමත්නේ. මාධ්‍යයට ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් අද ලෝකෙම. මාධ්‍යට එකත් එක්ක හැප්පෙන්න ගියොත් තමන්ගේ ගෞරවය නැති වෙලා යනවා. දැන් අර බුරුමේ නායිකාව එතුමිය ලෝක ප්‍රසිද්ධ වුණා. එතුමියගේ සටන තුළ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාවක් හැටියට මර්ධනයට විරුද්ධව විශාල සටනක් කළා. මුළු ජනතාවක් වෙනුවෙන් සටන් කළා. අවුරුදු ගණන් හිරගල් කියලා පරිත්‍යාග කළ ලෝකයේ හිටපු අතිශයම් බල සම්පන්න තාරකාවක් බවට පත් වුණා. මේ දකුණු අප්‍රිකාවේ හිටපු මැන්ඩෙලා වගේටත් වඩා කාන්තාවක් හැටියට ඇයට විශාල සීර්ත්‍යයක් තිබුණා. නමුත් මේ ළඟදී හුසේන් කියන මාධ්‍ය වේදිනියක් සමග සාකච්ඡාවකදී ඒ හුසේන් නිවේදිකාව සාමාන්‍ය සුළු ජාතින්ගේ ප්‍රශ්නේ තදින් ගන්නවා. ඒ වගේම බුරුමේ සුළු ජාතින්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් අයගේ ප්‍රශ්නයක් තියෙනවා. 104ක් දෙන මුස්ලිම් අය ඉන්නවා. බෞද්ධ රටක ඒගොල්ලන්ට තියෙන කරදරය ගැන ප්‍රශ්න අහනකොට මේ ජනාධිපතිනියට තරහ ගියා. තරහ ගිහිල්ලා කෑගෝලා දැන් ඔන්න යනවා වටේ. මෙයා මේ මාධ්‍ය වේදින්ට බැන වැදලා මෙයාට ඔන්න තද වෙලා මෙයාට උරණ වෙලා මෙයාට ඔළුව අප්සෙට් කරවන්න මෑ කියලා දැන් වෙන මාර අප පබ්ලිසිටි නෙමෙයි අර නොටෝරියස් කේස් එකක් බවට පත් වෙලා තියෙනවා. ලෝකේ සම්මන් මම හිතන්නේ නොබෙල් ප්‍රයිස් එකටත් වැටලා තිබිච්ච කාන්තාවක්. එතුමියගේ ගෞරවය සම්පූර්ණයෙන් බිඳගත්තා අර විදියට වැඩ කරන්න ගිහිල්ලා. ඒකෙන් තේරෙනවා මාධ්‍යයක සෙල්ලන්නේ නැහැ. මාධ්‍යත් එක්ක සාධාරණව වැඩ කරගෙන ගියේ නැත්තම් මාධ්‍යයට පුළුවන් ප්‍රශ්න අහලා මෙයාගේ තත්ත්වය ලිදරව් කළා දාන්න. ඉතින් අපි දන්නවා ඔබාමා වගේ මාධ්‍ය ජනාධිපතිවරු මාධ්‍යයක ඉතාම ප්‍රවේශයෙන් වැඩ කරන්නේ. ඒගොල්ලෝ ඕන දෙයක් අව ගමන් ඉතාම පැහැදිලිව සරලව උත්තර දීලා පැහැදිලි ප්‍රතිචාරයක් තමන්ට දිනා ගන්න උත්සාහ කරනවා. ඒකයි කළ යුත්තේ. ඒකෙන් තමයි ජනතාව අවදි කරන්න පුළුවන්. නැතුව ඒ ප්‍රශ්න අහන මිනිහට කෑකෝ ගහන්න ගියොත් එහෙම අපිට ප්‍රශ්නයක් වෙනවා. අපේ අර කවුද ප්‍රශ්න අහන්නත් වයි තමයි බුද්ධිද කොහෙද. ඒකෙන් අපිට දැනට අද නම් ප්‍රශ්නයක් නැති වෙයි වගේ. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේ එතකොට මාධ්‍ය අද ශක්තිමත් ලෝකික වැඩ කරන ආකාරය ගැනත් හැමෝම දැනගන්න. ඊළඟට මට කියන්න තියෙන තව කාරණයක් තමයි දැන් මේ ආණ්ඩුකාරවරියක් පත් කළා තියෙනවා මධ්‍යම පළාතට. ඒ මධ්‍යම පළාතට පාවිච්චි කරපු ආණ්ඩුකාරවරිය දිහට නොයෙකුත් ප්‍රශ්න කතා කරනවා. ඒ ගැන මට කතා කරන්න දෙයක් නැහැ. එතුමියගේ ජීවිත කතාව අපිට අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමින් වහන්සේලා එකපාරම කියන්න පටන් අරන් තිනවා මේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරියක් වුණාම බෞද්ධ වෙන්න ඕන. ඒතර බෞද්ධෙක් වුණොත් බෞද්ධුණෙක් වුණත් මදි. කාන්තාවක් වෙන්නත් බෑ. කාන්තාවක් වුණාම ප්‍රශ්න තියෙනවා කියලා. ඒකට මේ විශේෂයෙන්ම දලදාව තියෙන ප්‍රදේශය හැටියට මේකෙදි බෞද්ධ පිරිමියෙක් කරම වෙන කෙනෙක් පත් කරන්න බෑ වගේ අදහසක් තියෙනවා. දැන් මේක කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් නෙවෙයි. දැන්
බෞද්ධයෙක් නුණයි කියලා වෙනත් ආගම කෙනෙක් අගෞරවය ලෙස වැඩ කරයි කියලා කීම වැරදි වැඩක් වැරදි කතාවක් දැන් මේ අසස්සාලි මැතිතුමා පන්සලකට යනවා මටත් වඩා බෞද්ධයෙක් හැටියට තමයි කියන්නේ කතා කරන්නේ ආඳුරු පුදුම වෙනවා හිතෙන සමාලලට ආඳුරු හිතන අසස්සාලි මම මෙයා තමයි මේ වික්‍රම බහුව කියලා ඒ තරමට බෞද්ධෙක් වගේ තමයි එයා බොහොම ගෞරවණීය ලෙස වැඩ කරගෙන යනවා ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ ආගමට ගරුකරනද මුස්ලිම් පල්ලියකට ගියාම මමවත් උඩ පයින් යන්නේ නැහැ පල්ලියේ තියෙන විදිහට පල්ලියට ගෞරව කරලා තමයි වැඩ කරන්නේ කවුරු ඒ නිසා ආගම ප්‍රශ්නයක් වෙන්න බෑ රාජ්‍ය තනතුරකට ඒ සම්පූර්ණ වැරදි මතයක් ඊළඟට මෙතුමේ කාන්තා එතුමේ කාන්තාවන් නිසා ප්‍රශ්නයක් වෙනවා කියන්නේ බරපතල ප්‍රශ්නයක් අද ලෝකයේ කාන්තාවගේ අයිතිය සමායිතියක් හැටියට සලකන්නේ අපේ රටේ ජනාධිපති පළවෙනි ලෝකෙට ජනාධිපති අපේ රටෙන් පළවෙනි අගමැති අපේ රටෙන් එහෙම වුණේ ඒ සංඝයා වහන්සේලාම කිව්වා බෞද්ධයෝ බෞද්ධ රටක් වෙලා මේ ඓතිහාසික තේරවාදී බෞද්ධ රට තමයි පළමුවෙන්ම